ගන්නරෝනේ අද අපි රසායනික ප්‍රතික්‍රියා රසායනික විද්‍යාවේ වැඩගත්තර රසායනික ප්‍රතික්‍රියා වලින් තවත් එක් රසායනික ප්‍රතික්‍රියාවක් තමයි ඉගෙන ගන්න යන්නේ ඒ තමයි කොපර් සල්ෆේට් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර රසායනික ප්‍රතික්‍රියාව කොපර් සල්ෆේට් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වා මීට කලින් අහලා තියෙනවා මේ රසායනික ප්‍රතික්‍රියාව අපි කරන්නේ අට ශ්‍රේණියෙන් කියලා අප සාමාන්‍ය පෙළ දක්වාම දැක්වෙන රසායනික ප්‍රතික්‍රියාව කොපර් සල්ෆේට් කියලා කියන්නේ ලවණ ද්‍රාවණයක්. ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මතකද? ඒක බාෂ්පික ද්‍රාවණයක්. විද්‍යාගාරයේ තියෙන බාෂ්පයක්. ඒ වගේම ලවණයක් තමයි මේ කොපර් සල්ෆේට්. ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. රසායනික ප්‍රතික්‍රියාවන් නිවොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට එකතු කරනවා කොපර් සල්ෆේට්. හැදෙන පළවෙනි සෝඩියම් සල්ෆේට් හා කොපර් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් සල්ෆේට් හා සෝඩියම් සල්ෆේට් හා කොපර් හයිඩ්‍රොක්සයිඩ් කොපර් හයිඩ්‍රොක්සයිඩ් මේ රසායනික ප්‍රතික්‍රියාවේ තියෙන වැදගත් නිරීක්ෂණයක් තමයි මෙන්න මේ කොපර් සල්ෆේට් කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් බවට පත් වෙන එක මතකද කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් හදනවා එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වීමේදී අවක්ෂේපයක් හදන එක ප්‍රබල සාක්ෂියක් වෙනවා රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වන බව හඳුනා ගන්න එහෙනම් මේ රසායනික ප්‍රතික්‍රියාව අවක්ෂේපයක් සාධන රසායනික ප්‍රතික්‍රියාවක් හොඳ අපලමු දැන් මේ සංයෝග දෙක මිශ්‍ර කරලා රසායනික ප්‍රතික්‍රියාවේ හදන අවක්ෂේපය කොපර් සල්ෆේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි වෙන ජලයේදී කරපුවාම විදියට ද්‍රාවණයක් ලැබෙන අවන්න ද්‍රාවණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන ද්‍රව්‍ය ඝන කැට ජලයේදී කරලා ද්‍රාවණයක් හදාගන්න පුළුවන් ඒ වගේම සෝඩියම් කොපර් සල්ෆේට් ඊවගේ නිපාට ද්‍රාවණයක් කොපර් සල්ෆේට් දැන් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට කොපර් සල්ෆේට් දාලා බලමු රසායනික ප්‍රතික්‍රියාව. මොකද වෙනවා මෙතන නිල් පාටට ඝන අවක්ෂේපයක් හදලා තියෙනවා. නිල් පාට ඝන ද්‍රව්‍යයක් හදලා තියෙනවා. මේක තමයි අවක්ෂේපය. මේ තමයි කොපර් හයිඩ්‍රොක්සයිඩ්. ඊළඟ මේ රසායනික ප්‍රතික්‍රියාවේ ද්‍රාවණයක් තියෙනවා. ඒ වගේම ඝන අවක්ෂේපයක් තියෙනවා. ද්‍රාවණීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනවා. ඒ වගේම මේ අවක්ෂේපය කොපර් හයිඩ්‍රොක්සයිඩ් වෙනවා. එතකොට මේ ද්‍රාවණයක රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වීමේදී අවක්ෂේපයක් හදන රසායනික ප්‍රතික්‍රියාවකට මේ විදිහට මේ රසායනික ප්‍රතික්‍රියාව ගන්න පුළුවන්. ඒක අවක්ෂේපයක් හඳුනා ගන්න පුළුවන් මේ වගේම හැදිලුවම ඒ වගේම මේ අවක්ෂේපය අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් මේ වර්ණය නිසා නිල් පාට කොපර් හයිඩ්‍රොක්සයිඩ් කොපර් තියෙන නැගුණ නිල් පාටට තමයි තියෙන්නේ එහෙනම් මෙතනත් කොපර් අඩංගු වෙනින්දා කොපර් හයිඩ්‍රොක්සයිඩ් තියෙන නිසා නිල් පාට වෙලා තියෙනවා ඒ වගේ පතුලේ මේ වගේ තැම්පත් වීම ගන්න ද්‍රව්‍යයක් අපි කියනවා අවක්ෂේපයක් කියලා හොඳයි මේ විදිහේ තවත් රසායන ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියාවකේ ඊළඟ වීඩියෝ එකදී හමු වෙමු